ඉංග්‍රීසි භාෂාව කතා කරන්න ආසාවෙන් ඉන්න ඔයාට ලස්සනම ලස්සන වාක්‍ය රටාවක් ඒ වගේම වැඩිපුරම භාවිත වෙන වාක්‍ය රටාවක් තමයි අද මම ඔයාට අරගෙන ඉන්නේ. ඔයා හිතන්න මෙහෙම අපි සිංහල භාෂාවෙන් කියනව නේද අපි යමුද ඇතුළට අපි කමුද මොනවා හරි අපි තේ ටිකක් බොමුද ඔන්න ඔය වගේ වාක්‍ය කියනව නේද අපි සිංහල භාෂාවෙන්. අන්නේ වාක්‍ය කොහොමද අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියන්නේ. ඒ විතරක් නෙමේ මේ වාක්‍ය රටාව ඉංග්‍රීසි භාෂාවේදී වැඩිපුරම භාවිත වෙන වාක්‍ය රටාවක්. මේකෙදි වෙන්නේ ප්‍රශ්නයක් ආකාරයෙන් ප්‍රශ්නයක් තමයි අහන්නේ. හැබැයි අපි කරන්නේ යෝජනාවක්. ප්‍රශ්නයක් ආකාරයෙන් යෝජනාවක් කරන එක තමයි මේ වාක්‍ය රටාවේ විශේෂත්වය. අපි බලමු මේ වාක්‍ය රටාව ගොඩනංවන්නේ කොහොමද? ඒ වගේම මේ වාක්‍ය රටාවෙන් වැඩි එක්සැම්පල් ප්‍රමාණයක් අපි කොහොමද අධ්‍යයනය කරන්න කියලා අපි මේ පාඩමෙන් බලමු. හරි, අපි යමු පාඩමට. මේ වාක්‍ය රටාව නිර්මාණය කරනකොට අපි මුලින්ම කරන්න ඕනි දේ තමයි මුලට shall we කියන වචන දෙක යොදන්න ඕනේ. මුලට මොකක්ද යොදන්න ඕනේ? shall we කියන වචන දෙක යොදන්න ඕනේ. ඊට පස්සේ ඔයාට ඕනම ක්‍රියාපදයක basic form එක යොදන්න පුළුවන්. මොකද මේ basic form එක කියන්නේ come, go, run, dance වගේ ඕනම ක්‍රියාපදයක මූලික අවස්ථාව ඔයාට මේ වාක්‍යයට යොදා ගන්න පුළුවන්. එතකොට මුලින්ම shall we යෙදුවා. ඊට පස්සේ ඕනම ක්‍රියාපදයක මූලික අවස්ථාව හෙවත් basic form එක අපි යොදනවා. අපි බලමු example කිහිපයක් අරගෙන මෙන්න මේ විදිහට. shall we කියන වචන දෙක යොදනවා. ඊට පස්සේ අපි යොදනවා go කියන වචනය. එතකොට මොකද්ද මේකේ අදහස? shall we go? අපි යමුද? shall we go? අපි යමුද? අපි තව කෙනෙකුට යෝජනාවක් කරනවා අපි යමුද කියලා. එතකොට shall we go? අපි යමුද? අපි ක්‍රියාපද වෙනස් කර කර බලමු කොහොමද මේ වාක්‍ය රටාවේ අදහස වෙනස් වෙන ආකාරය. shall we go? අපි යමුද? shall we drink? අපි බොමුද? shall we eat? මොකද්ද තේරුම? shall we eat? අපි කමුද? shall we buy? අපි මිලදී ගනිමුද? shall we sing? අපි ගායනා කරමුද? shall we dance? shall we dance? අපි නටමුද? shall we meet? shall we meet? අපි හමු වෙමුද? shall we discuss? shall we discuss? අපි සාකච්ඡා කරමුද? discuss කියලා කියන්නේ සාකච්ඡා කරනවාට කියන ක්‍රියාපදේ. එතකොට shall we කියන වචන දෙක මුලට යෙදුවා, discuss කියන ක්‍රියාපදේ ඊට පස්සේ යෙදුවා. එච්චරයි කරන්න තියෙන්නේ. shall we discuss? අපි සාකච්ඡා කරමුද? මුලට shall we යොදනවා, ඊට පස්සේ ක්‍රියාපදයක් යොදනවා. මොකද්ද දැන් යොදන ක්‍රියාපදේ? help කියන ක්‍රියාපදේ යොදමු. shall we help? අපි උදව් කරමුද? shall we help? අපි උදව් කරමුද? shall we open? අපි විවෘත කරමුද? shall we open? අපි විවෘත කරමුද? දැන් මම ඔයාට කිව්වේ shall we කියන වචන දෙක යොදනවා, ඊට පස්සේ ක්‍රියාපදයක් යොදනවා. shall we කියන වචන දෙක යොදනවා, ඊට පස්සේ ක්‍රියාපදයක් යොදනවා. තවත් වචනයක් අපි එකතු කරලා බලමු. ඔන්න මුලට දැම්ම shall we කියන වචන දෙක, ඊට පස්සේ ක්‍රියාපදයක් නියොදන්න ඕනි. අපි go කියන ක්‍රියාපදයේ යෙදුවා. ඊට පස්සේ අපි තව මොනවා හරි යොදලා බලමු කොහොමද අදහස් වෙනස් වෙන්නේ කියලා. shall we go? අපි යමුද? shall we go in? in කියන්නේ ඇතුළ කියන අදහස. shall we go in? අපි යමුද ඇතුළට? අපි යමුද ඇතුළට? shall we go out? අපි යමුද එළියට? shall we go out? අපි යමුද එළියට? shall we go home? මොකක්ද ඒ අදහස? shall we go home? අපි යමුද ගෙදර? shall we go home? අපි යමුද ගෙදර? shall we go to the garden? shall we go to the garden? අපි යමුද වත්තට? අපි යමුද වත්තට? shall we go to the garden? අපි යමුද beach එකට? වෙරළට? කොහොමද කියන්නේ අපි? shall we go to the beach? shall we go to the beach? අපි යමුද වෙරළට? තවත් ක්‍රියාපදයක් අරගෙන බලමු අපි මේ වාක්‍ය රටාවත් එක්ක කොහොමද මේ අදහස් වෙනස් වෙන්නේ කියලා. shall we කියන වචන දෙක මුලට යෙදුවා, ඊට පස්සේ drink කියන ක්‍රියාපදය, drink බොනවා කියන අදහස දෙන ක්‍රියාපදය ඊළඟට යෙදුවා. shall we drink? අපි බොමුද? shall we drink? අපි බොමුද? මොනවද බොන්නේ? shall we drink some water? අපි බොමුද වතුර ටිකක්? shall we drink some water? අපි බොමුද වතුර ටිකක්? shall we drink a cup of tea? shall we drink a cup of tea? අපි බොමුද තේ කෝප්පයක්? shall we drink a cup of tea? අපි බොමුද තේ කෝප්පයක්? shall we drink some fruit juice? shall we drink some fruit juice? අපි බොමුද පළතුරු යුෂ ටිකක්? අපි බොමුද පළතුරු යුෂ ටිකක්? කොහොමද අපි කියන්නේ shall we drink some fruit juice?
අපි දැන් මේ වාක්‍ය රටාවෙන් eat කියන ක්‍රියාපදය කනවා කියන අර්ථය දෙන කනවා කියන අර්ථය දෙන eat කියන ක්‍රියාපදයට එක්ක මේ වාක්‍ය රටාව කොහොමද අපි වාක්‍ය නිර්මාණය කරන්න කියලා බලමු. Shall we eat? Shall we eat? මොකක්ද අදහස? අපි කමුද? Shall we eat? අපි කමුද? Shall we eat rice? අපි බත් කමුද? Shall we eat rice? අපි බත් කමුද? අපිට බත් ටිකක් කමුද කියලා අහන්න ඕන නම් කොහොමද කියන්නේ? අර rice කියන එකට ඉස්සරහින් some කියන වචනය යොදනවා. Shall we eat some rice? Shall we eat some rice? අපි බත් ටිකක් කමුද? Shall we eat an apple? අපි apple ගෙඩියක් කමුද? Shall we eat an apple? අපි apple ගෙඩියක් කමුද? Shall we eat a slice of bread? මොකද්ද මේකේ අදහස? Slice of bread කියලා කියන්නේ මොකද්ද? Slice of bread කියලා කියන්නේ palm පෙත්ත. අපි පාන් කපන්නේ පෙති පෙති පෙතිනේ. එතකොට palm පෙත්තට කියන්නේ slice of bread කියලා. අපි කමුද palm පෙත්තක්? Shall we eat? Shall we eat a slice of bread? Shall we eat a slice of bread? අපි කමුද palm පෙත්තක්? එතකොට අපිට මෙහෙම කියන්න පුළුවන්. Shall we eat a slice of bread with butter? Shall we eat a slice of bread with butter? අපි කමුද palm පෙත්තක් butter එක්ක? අපි කමුද palm පෙත්තක් butter එක්ක? Shall we eat a slice of bread with butter? එතකොට අපිට මෙහෙමත් කියන්න පුළුවන්. කොහොමද? Shall we eat bread? අපි කමුද පාන්? Shall we eat bread? අපි කමුද පාන්? Shall we eat bread with dal? මොකද්ද මේකේ අදහස? Shall we eat bread with dal? අපි කමුද පාන් පරිප්පුත් එක්ක? අපි කමුද පාන් පරිප්පුත් එක්ක? කොහොමද කියන්නේ? Shall we eat bread? Shall we eat bread with dal? With dal. Shall we eat bread with dal? ඔයා හිතන්න මෙහෙම, ඔයා යනවා සාප්පුවකට තවත් එක්කෙනෙක් එක්ක. තවත් එක්කෙනෙක් එක්ක ඔයා සාප්පුවකට යනවා. ගිහිල්ල වෙරලා ඔයා යෝජනාවක් කරනවා අනිත් එක්කෙනාට මෙහෙම. Shall we buy this? Shall we buy this? අපි මේක මිලදී ගනිමුද? Shall we buy this? අපි මේක මිලදී ගනිමුද? අපි කියමු මෙතන තියෙන කමිසයක් කියලා. එතකොට කොහොමද අපි කියන්නේ? Shall we buy this shirt? Shall we buy this shirt? අපි මේ කමිසය මිලදී ගනිමුද? අපි මේ කමිසය මිලදී ගනිමුද? Shall we buy this shirt? අපි දෙමු, අපි කියමු, අපි අරක මිලදී ගනිමුද? ටිකක් ඈත තියෙන එක. ඈත තියෙන එකට නෙමෙයි අපි අර කියලා කියන්නේ. අපි අරක මිලදී ගනිමුද? කොහොමද කියන්නේ? Shall we buy that? Shall we buy that? අපි අරක මිලදී ගනිමුද? අය එතන තියෙන්නේ ගවුමක් කියලා හිතමුකෝ අපි. එතකොට කොහොමද අපි කියන්නේ? Shall we buy that frock? Shall we buy that frock? අපි මිලදී ගනිමුද අර ගවුම? අර ගවුම අපි මිලදී ගනිමුද? කොහොමද අපි කියන්නේ? Shall we buy that frock? අපි කියමු ගෙදර සීනි නැහැ. අපි කියනවා මෙහෙම. අපි සීනි ටිකක් මිලදී ගනිමුද? කොහොමද කියන්නේ? Shall we buy some sugar? Shall we buy some sugar? Shall we sing? Shall we sing? මොකද්ද මේකේ අදහස? Sing කියලා කියන්නේ ගායනා කරනවා කියන අදහස. එතකොට shall we sing කියලා කියන්නේ අපි ගායනා කරමුද? Shall we sing? අපි ගායනා කරමුද? මොකද්ද? Shall we sing this? Shall we sing this? අපි මේක ගායනා කරමුද? Shall we sing this? අපි මේක ගායනා කරමුද? අපි මෙහෙම කියමු. Shall we sing this song? Shall we sing this song? අපි මේ ගීතය ගායනා කරමුද? Shall we sing this song? අපි මේ ගීතය ගායනා කරමුද? අපිට මෙහෙමත් කියන්න පුළුවන්. Shall we sing a song? Shall we sing a song? කොහොමද කියන්නේ? Shall we sing a song? අපි ගීතයක් ගායනා කරමුද? Shall we sing a song? අපි ගීතයක් ගායනා කරමුද? දැන් favorite කියන වචනේ තේරුම මොකද්ද? Favorite. Favorite කියන්නේ ප්‍රියතම, කැමැතිම කියන එක. ප්‍රියතම, කැමැතිම කියන එකට තමයි අපි favorite කියලා කියන්නේ. එතකොට favorite song කියන්නේ? Favorite song කියන්නේ කැමැතිම ගීතය, නැත්නම් ප්‍රියතම ගීතය. අපේ ප්‍රියතම ගීතය කියන්නේ කොහොමද? Our favorite song. අපේ ප්‍රියතම ගීතය our favorite song. අපි ගායනා කරමුද අපේ ප්‍රියතම ගීතය? අපි ගායනා කරමුද අපේ ප්‍රියතම ගීතය? කොහොමද කියන්නේ? Shall we sing our favorite song? Shall we sing our favorite song? හමු වෙනවා. හමු වෙනවා කියන අර්ථය දෙන ක්‍රියාපදය මොකද්ද? Meet.
හමු වෙනවා කියන්නේ meet කියන ක්‍රියාපදය. හරි. එතකොට අපි හමු වෙමුද? Shall we meet? අපි හමු වෙමුද? Shall we meet? අපි හමු වෙමුද ආයෙත්? ආයෙත් නැවතත් කියන එකට අපි පාවිච්චි කරන්නේ again කියන වචනේ. එතකොට අපි හමු වෙමුද ආයෙත්? එහෙම නැත්නම් අපි හමු වෙමුද නැවතත් කොහොමද අපි කියන්නේ? Shall we meet again? Shall we meet again? දැන් කොහේදීද හම්බෙන්නේ? හම්බෙන්නේ තනක් වුණත් අපිට දාන්න පුළුවන් මේ වාක්‍යෙට. අපි මෙහෙම දාමු. Shall we meet again at the temple? පන්සලේදී. At the temple? පන්සලේදී. Shall we meet again at the temple? අපි හමු වෙමුද ආයෙත් පන්සලේදී? Discuss. මොකද්ද මේ discuss කියන වචනේ තේරුම? සාකච්ඡා කරනවා කියන අදහස තමයි discuss කියන වචනේ තේරුම. එතකොට shall we discuss කියන්නේ අපි සාකච්ඡා කරමුද? Shall we discuss අපි සාකච්ඡා කරමුද? දැන් මොකක් ගැනද සාකච්ඡා කරන්නේ? මේ ගැන කියලා කියන්න අපි ඉංග්‍රීසි භාෂාවේ කියන්නේ about this. About this. මේ ගැන about this. අපි සාකච්ඡා කරමුද මේ ගැන? Shall we discuss about this? Shall we discuss about this? අපි සාකච්ඡා කරමුද මේ ප්‍රශ්නය ගැන? Shall we discuss about this problem? Shall we discuss about this problem? Help. Help කියන්නේ උදව් කරනවා කියන ක්‍රියාපදේනේ. එතකොට shall we help කියන්නේ මොකද්ද? Shall we help කියලා කියන්නේ අපි උදව් කරමුද? Shall we help අපි උදව් කරමුද කාටද? Shall we help him අපි උදව් කරමුද ඔහුට? අපි උදව් කරමුද ඔහුට? Shall we help him? Shall we help her? අපි උදව් කරමුද ඇයට? Shall we help her? අපි උදව් කරමුද ඇයට? Shall we help them? Shall we help them? අපි උදව් කරමුද ඒගොල්ලන්ට? Shall we help them? අපි උදව් කරමුද ඒගොල්ලන්ට? Open විවෘත කරනවා. Open විවෘත කරනවා. දොරක් හරි ජනේලයක් හරි පෙට්ටියක් හරි බෑග් එකක් හරි විවෘත කරනවාට අපි කියන්නේ open කියලා. Shall we open? අපි විවෘත කරමුද? Shall we open? අපි විවෘත කරමුද? Shall we open this door? අපි විවෘත කරමුද මේ දොර? අපි විවෘත කරමුද මේ දොර? Shall we open this door? අපි කෙනෙකුට යෝජනා කරනවානේ. අපි කෙනෙකුට යෝජනා කරනවා අපි අර ජනේලය අරිමුද කියලා. කොහොමද කියන්නේ? Shall we open that window? Shall we open that window? අපි අරිමුද නැත්නම් අපි විවෘත කරමුද අර ජනේලය? Shall we open this box? අපි විවෘත කරමුද මේ පෙට්ටිය? Shall we open this box? අපි විවෘත කරමුද මේ පෙට්ටිය? හරි. දැන් ඔයා හොඳට දන්නවා මේ වාක්‍ය රටාවෙන් වාක්‍යයක් නිර්මාණය කරගන්න විදිහ. ඒ වගේම මේකේ අදහසත් පැහැදිලිව ඔයාට අවබෝධ වෙලා ඇති. මොකද්ද මේකේ නිර්මාණ විදිය? නැවතත් අපි මතක් කරමු. Shall we කියන වචන දෙක මුලට යොදනවා. ඊට පස්සේ ඕනම ක්‍රියාපදයක මූලික අවස්ථාව අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට ඕන කර්මපදයක් හරි මොකක් හරි ඊළඟට යෙදෙන වචනයක් ඔයාට යොදන්න පුළුවන්. ඒ වගේම මේකේ අර්ථය තමයි තව කෙනෙකුට අපි යෝජනා කරනවා අපි මෙහෙම දෙයක් කරමුද කියලා. යෝජනාවක් තමයි කරන්නේ හැබැයි ප්‍රශ්නයක් ආකාරයෙන්. අපි බලමු මේ වාක්‍ය රටාවේ අවසාන වාක්‍ය, මේ පාඩමේ අවසාන වාක්‍ය. Shall we finish? අපි අවසන් කරමුද? Shall we finish? අපි අවසන් කරමුද? Shall we finish this lesson? අපි අවසන් කරමුද මේ පාඩම? Shall we finish this lesson? අපි අවසන් කරමුද මේ පාඩම? හරි. මේ පාඩම අවසන්. එහෙනම් තව පාඩමකින් ඔයාව හමු වෙනතුරු ඔයාට සුබ දවසක්.